What the hell? Jackson Anthony kena me nirmana vedia netwila etwila tina me ritu ya mada daini purwana amaru karna kapi padena ma jiwat tina ma merena ma habai itu kote adu tautani kimpirena ma habai me Jackson Anthony kena nirmana vedia ge ritu ya purwana puluwanda kena gatalo nirmana karyo kudira matru tina ma kudira hetu kota mai oho vivida විෂය පතයන් තුල ඉතින් එක පැත්තකින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකරේ චිත්‍රපට අධ්‍යක්ෂකරේ තිර නාටක රචකයෙක් වේදිකා නිර්මාණකරුවෙක් ගීත රචකයෙක් රංගදරයෙක් ඉතිහාසඥයෙක් මානව හිතවාදියෙක් මේ විදිහට කියන්නේ කිව්වොත් මේක හරි විශාලයි මට හරි කෙටියෙන්ම කියනවනම් සරලවම කියනවනම් මම ඔහුව දකින්නේ විශ්වකර්මයෙක් විදිහට අපි විශ්වකර්මයක් කියන්නේ ඒකන අපිට හිතා ගන්න බැරි බොහෝ දේවල් කරන පුද්ගලික ඒ නිසා ජැක්සන් ඇන්තනී කියන නිර්මාණ වේදියාව මම දකින්නේම විශ්වකර්මයක විදිහට ඒ විතරක් නෙමෙයි මම අපි දන්නවා මෞසද පණ්ඩිතය උපදිනකොට අපි දන්නවා මෞසද කුමාරයා උපදිනකොට සඳුන් කැටයක් අතේ තියාගෙන ඉපදුනා කියලා අපි කතාව අහලා තියෙනවා මම හිතන්නේ ජැක්සන් ඇන්තනී කියන නිර්මාණ වේදියා උපත ලබන්නේම මේ ප්‍රතිභාවයේ කියන මේ සඳුන් කැටය අතේ තියාගෙන ප්‍රතිභාවය සරල ප්‍රතිභාවයක් නෙමෙයි ඒක කෙනෙකුට විස්තර කරන්න බැරි කෙනෙකුට වටිනාකමක් දෙන්න බැරි වර්ග කරන්න බැරි තරම් විශාල ප්‍රතිභාවයක් ඒ ප්‍රතිභාවය තුළ ඔහුගේ කලා කෞශලයන් අපි දැක්ක මේ කලාකෙත පෝෂණය කරන්න කොතරම් දායකත්වයක් දුන්නද කියලා පසුගිය කාල සීමාව තුළදී නිර්මාණකරුවෝ විදිහට අපි සංවේදයට පත් වෙන මං හිතන්නේ ජැක්සන් සහෝදරගේ පෞලයා සංවේදයට පත් වෙන ඉතාලම මං හිතන්නේ ඉතාලම දූෂ්‍ය කට කතා ගියා දූෂ්‍ය දේවල් මං හිතනවා මේ ව්‍යාපාරික අරමුණු තකා එක එක්කෙනා සමාජගත කළා මං හිතනවා ඒව ඇත්තටම අපි හෙලා දකින්න ඕන කාරණා කියලා කොහොම නමුත් මං හිතනවා තව දින කීපකින් අපෙන් නික්ම යන ජැක්සන් සහෝදරයාගේ ත්‍රිත්වය පුරවන්න හැකියාවක් නැති නිසා මං බුද්ධාගම් පුද්ගලයෙකුට බුද්ධාගමේ කෙනෙක් වුණත් මම ජැක්සන් සහෝදරයාට කියන්නේ නැවත කියන්නේ ඔහුට නිවන් සම්පත්තිය ලැබෙන්න ලබන්න එපා මොකද ඔබ නැවතත් අපාතර උපදින්න ඕන මොකද ඔබෙන් හිස් වෙන මේ ත්‍රිත්වය පුරවන්න කෙනෙක් නැහැ නිසා නිර්මාණකරුවෙක් වශයෙන් නිර්මාණවේදියෙක් විදියට විවිධ ශේෂ්ත්‍රයන් තුල වැඩ කරපු කෙනෙක් විදියට ඒ ජැක්සන්ගේ කලා කෞශලයන් දැකලා ඒ පිළිබඳව විශාල විශ්වාසයක් ඇති වෙච්ච විශාල පැහැදීමක් ඇති වෙච්ච විශාල ගෞරවයක් ඇති වෙච්ච නිර්මාණකරුවෙක් විදියට ජැක්සන් මම ඔබට සුබ ගමන් සුබ නිින්දක් පමණ ප්‍රාර්ථනා කරන නැවතත් ඔබ අප අතර ඉපදිලා මේ කලාකෙත මේ අවිධිමත් අවිචාරමත් අයාලේ යන කලාකෙත පෝෂණය කරන්න ඔබගේ සේවය නැවත නැවතත් ඇවසි මොහොතක්මයි මේ ජැක්සන් අපි ටෙලි නාට්‍ය එහෙම නැත්නම් චිත්‍රපට ඒ සියල්ලටම ඉස්සෙල්ලා මට හම්බෙච්ච කෙනෙක් අපි මල්ටිපැක්ස් වල රන් කෙටි සහ මීපැණි කියලා මම ළමා පත්‍ර දෙකක් කළා මම ඒක සංස්කාර කෙටියේ දැන් ජැක්සන් ඒ දවස්වල එනවා එකට මේ කාටුන් චිත්‍ර ඇඳගෙන ඒ කියන්නේ මම හිතන්නේ හුඟක් අය දන්නේ නැති පැත්තක් ජැක්සන් හොඳ චිත්‍ර ශිල්පියෙක් ඔහුගේ කලාවේ හැම පැත්තකටම විහිදිච්ච චරිතයක් අපි දකින වේදිකාවේ සිනමාවේ ටෙලි නාට්‍ය පැත්තෙන් නමුත් ඔහුගේ ඒ තිබිච්ච කුසලතාව පොඩි කියන්නේ තරුණ කාලේ ඉඳලම ඔව් හැම පැත්තකටම කලාවේ හැම දිශාවකටම ගිය ඒවැ නිරත වෙච්ච කෙනෙක්. ඉතින් මට හිතෙනවා ඔහුට ගොඩාක් තැලෙන්ත මේ කුසලතා
ඔහුට තිබෙනවගේ ජීවිතේ පුරාවට මම දකින්නේ ඒ සියල්ල ඔහුට දෙවියන් වහන්සේ දීපු දේවල්. දෙවියන් වහන්සේ තමයි ඔහුට මේ ගමන ගෙනාවේ. ඉතින් මම හිතනවා ඔය දෙවියන් වහන්සේත් එක්ක ගොඩාක් දුරට තව සිටියා නම් මම හිතන්නේ ඔහුගේ ජීවිතේ ඉතා ඉහළ ප්‍රතිඵල ඔහුගේ ජීවිත තුළින් ගන්න තිබුණා කියලා මට හිතෙනවා. මට හිතන දෙයක්. ඉතින් ඔහු බලාපොරොත්තු ජීවල් මම හිතන්නේ හුඟා දේවල් ළඟා කරගත්තා. ඔහුට ඒ වගේම ඒ හැම දෙයකටම නියැලෙන්න ඔහුට ඌේ වටා හොඳ මිතුරන් පිරිසක් හිටියා කලාවේ නිරත වෙච්ච. ඉතින් ඌ ගොඩාක් දක්ෂෙක්. මම හිතන්නේ ඒ වගේ චරිතයක් නැවත අපේ කලාකිතට එයිද කියන කලාකිතෙන් පහළ වේද කියලා හිතන්න බැරි තරම් ওই තරම් බලපෑමක් අපගේ කලාවට කරලා තියෙනවා. ඉතින් ඌට මම මොක්ෂූප